ක්‍රිස්තුන් වහන්සේ තුල සියලු ජාතීන්ට ගැළවීමේ සහභාගීකම ලැබේ. අද දින ශාන්ත සභා මාතා දිව්‍ය බිරිඳානන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය සමරනු ලබනවා. අද දින පෙරදිග ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම තුලින් ක්‍රිස්තුන් වහන්සේගේ පැමිණීම කිසිදු ભેදයකින් තොරව සකල ලෝකයාගේම ගැළවීම උදෙසා බව මතක් කර දෙනු ලබනවා. උන්වහන්සේ හේතු කොටගෙන ජුදෙව්වරුන් මෙන්ම අප සැමද මහිමාන්විත ගැළවීමේ හවුල්කාරයන්න් බවට පත් වුනෙමු. එහෙයින් එමගින් උදා වූ සාමය ප්‍රීතිය හා සමාව අප ජීවිතවලටද ලැබනු සඳහා ලැබුවා වූ නව වසර උන්වහන්සේට බාර කරමින් බැති සිතින් යුතුය. මෙම දිව්‍ය පූජා යාගයට සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, දේ බිලිදාන ලොවට ප්‍රත්‍යක්ෂ වීම නොහොත් රජතුන් කට්ටුවේ විවාහාරික භාෂාව තුල ගත් කල එම මංගල්‍ය සමරන මේ උතුම් දිව්‍ය පූජාව සිදු කිරීමට අප නිසලස සූදානම් වන පිණිස අපගේ පව් සිහි කර කමාව අයද සිටිමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහි භාග්‍යවත් නිතකන්නේ මරියතුමියද සියලු සුරු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් සියලු බල ඇති දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේට අප සැම පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. එදා දේව දූතයන් ස්වාමීන් වහන්සේ පැසසූ වදිනින් අපි දු සෘදූත ගීය ගායනා කරමු. මේ උතුම් මංගල දින ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා.
මෙලෙවි උන්වහන්සේගේ දයාවලත් දනන් හට සාමය වේවා දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණනි සියලු බලති දෙවි පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒකජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව වරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව වරින ඔබ වහන්සේ අපගේ යතුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය ආමෙන් අපි ආඥා කරමු දෙවි පියාණෙනි ඔබ වහන්සේ ඔබගේ එක පුත්‍රයාණන් තරුවක් මගින් සකල ජාතීන්ට ප්‍රකාශ කළසේක් වේද සත්‍ය ආගම ඇදහිමෙන් ඔනහස්සේ පිළිගත් අපට ඔනහස්සේගේ රාජ්‍යයේ උරුමය ලබා ගැනීමට මග සැලැස්සුව මැනව මෙකිදු බහ පුත්‍රයාණන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් දේව වාක්‍ය පිළිවෙත සඳහා සිය දෙනා අසන් ගන්න පළමු වන දේව ප්‍රකාශය ඔබේ දෙවිදානෝ ඔබේ තේජාලංකාරය වනසේක යසායා දිවසවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි ජෙරුසලම නැගිටින්න බැබලෙන්න ඔබේ ආලෝකය දැන් උදා වී ඇත සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබලේ පොළව අඳුරෙන්ද ජාතීන් ඝනදුරෙන්ද වසනු ලබන නමුත් සමිදානෝ ඔබ මත බබලනසේක එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස්වන්නේය ජාතීන් ඔබේ ආලෝකය වෙතටත් රජවරුන් උදාවන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත ඔබේ ඇස් ඔසවා අවට බලන්න ඔවුහු සියල්ලෝ රැස්ව ඔබ වෙත එති ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත ඔබේ දූවරු උකුලේ හොවා ගෙනෙනු ලබති මෙය දැක ඔබ ප්‍රීතිවන්නාහුය ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේය මන්ද මුහුද මගින් ගෙනෙන යස ඉසුරු ඔබ වෙත ගලා එන්නේය ජාතීන්ගෙන් වස්තු ඔබ වෙත ඇදෙන්නේය ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි ඔවුන් ෂෙබා දේශයෙන් රන්ද සුවඳ ද්‍රව්‍යද රැගෙන ආවොත් සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත දේව වචනය මෙසේය දිව්‍යන් වහන්සේට සෝස්ත වේවා ඔබගේ පිළිතුර සියලු ජාති හෝ සමිඳුන්ට මෙහි කරන්නෝය දෙවිඳුනි රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුනමැනව රජ කුමරු හට යුක්තිගරුකව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුනමැනව එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේය ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ
සියලු ජාතිහු සමිඳුන්ට මෙහෙ කරන්නෝය එතුමන් සමයෙහි දමිටු පවතිනු වේවා ඉරහඳ පවතින තාක් සාමය පැතිරේවා මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේවා යුප්‍රටිස් නදියේ සිට පොළවේ කෙළවර දක්වා එසේම වේවා සියලු ජාතිහු සමිඳුන්ට මෙහෙ කරන්නෝය තර්ශිස්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පං ගෙවන්නෝය ශෙබාසා සෙබාහි රජවරු පඳුරු පුදන්නෝය එතුමන් අබිමුවා රජවරු වැඳ වැටෙන්නෝය සියලු ජාතිහු එතුමාට මෙහෙ කරන්නෝය සියලු ජාතිහු සමිඳුන්ට මෙහෙ කරන්නෝය එතුමා සහන පතා මොරගසනාසරණයෙන් මුදා ගන්නේය පිහිට නැති පීඩිතයන්ද නිදහස් කරන්නේය එතුමා දුගී දුප්පතුන් හා දුබලුන්ට අනුකම්පා කරන්නේය දිලිඳුන්ගේ ජීවිත මුදා ගන්නේය සියලු ජාතිහු සමිඳුන්ට මෙහෙ කරන්නෝය සියලු ජාතීන්ට ගැලවීමේ සහභාගීකම ලැබේ. පාවුලතුමන් විසින් එපේසිවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. මා ලුහුඩින් ලියා තිබෙන ලෙස මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. ආදී පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අභිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයානන් කරන කොටගෙන ශුද්ධ අපොස්තුලවරුනටත් දිවසිවරේනටත් ඒලිදරව් කර ඇත. ඒ අභිරහස නම් සුභාසන කරන කොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමග හවුල් උරුමක්කාරයන්ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන්ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන්ද වන බවය. දේව වචනයේ මෙසේය. දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුභවජයනද එතුමානන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමානන්ට නමස්කාර කරන පිණිස ආවෙමු.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා ඔබ සමගද වෙන සේක්වා සුවිශේෂක මතයතුමා විසින් එළද දේ වාක්‍යය නම් මෙසේය ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා අපිදයත්වැඳ ඉරුදින සුභාරංචියට සවදාන වැහුම් කන් දෙමු හෙරොත් රජු දවස යුදේ බෙත්ලෙහෙමෙහි ජෙසුහන්සේ උපන් කල පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට ආවුත් යුදේ වරුන්ට රජව උපන් උතුමානෝ කොතැන්හිද අපි උන්වහන්සේගේ තාරකාව පෙරදිගදී දැක උන්වහන්සේ නමස්කාර කරන පිණිස ආවිමුයි කීය එපවත් ඇසූ හෙරොත් රජුද මුරු ජෙරුසලම් ජනතාවද කැළඹුණාහ. එකලහු සෙනගගේ සිළු නායක පූජකයන් විනයධරයන් රැස් කරවා ක්‍රිස්තුස් වහන්සේ කොතැන්හි උපන්සේක්දැයි ඔවුන්ගෙන් විචාලෝය. ඔහු කතා කොට යුදේ බෙත්ලෙහෙමෙහිය ඒ ගැන දිවසිවරයා මෙසේ ලියා ඇත. එම්බා යුදා දේශයේ බෙත්ලෙහෙම ती जुदागे भूपति नत्र किसी सेत अल्पन वन्ने मंदमागे इश्राएल सनग पालने करन मूल के को ती किरिन निक्मिनु एतै उट की एकल हिरोत शास्त्रवांतेन रहसीन केंदवा तारकाव पेनिनु वेलाव उनगे होंदीन देनगेन उब गोस्ते लदरुआगेन हरीलस विमसान ඔබ විමසා සොයාගත් පසු මාත් ගොතොන් වහන්සේ නමස්කාර කරන පිණිස මටත් දන්වන්නයි කියා ඔවුන් බෙත්ලෙහෙමට යවීය. රජුගේ බස්සසහෝ පිටත්ව ගියහ. පෙරදිගදී ඔවුන්දුරු තාරකාව ලදරුවා උපන් තැන්ට ආවුත් ඉහළින් නවතිනතුරු ඔවුන්ට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔහු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූහ. ඔහුගේට පිවිස ලදරුවා සිය මව වූ මරියතුමිය සමග සිටු දැක පසඟ පිහිටවා වැඳ සිය කරුඬු ඇර රන්ද තුවරලාද ගන්ධ රසද යන පඬුරු ඔවුන් වහන්සේට පිදූහ. තවද හෙරොත් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දනු ලැබූ ඔහු අන්මගකින් සිය රට බලා ගියහ. සමිදාන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට අසුන් ගන්න. දිව්‍ය බිලිඳානන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය කියලා මේ මංගල්‍යය හඳුන්වනවා සභා සම්ප්‍රදාය තුල. නමුත් අපේ ජනවහර තුල ඔබ ගවල්නයක් නිවසේ හදද්දී අම්මලා තාත්තලා දරුවන්ට කියන්නේ පුතේ දුවේ රජතුන් කට්ටුව ගෙනල්ලා ගවලනේ තියන්නට කියලා. අපි මේ මංගල්‍යය තවත් ආකාරයකින් කිව්වොත් රජතුන් කට්ටුවේ මංගල්‍යය කියලා හඳුන්වනවා ප්‍රේමවන්තීනි. ඉංග්‍රීසි භාෂාවෙන් මේ මංගල්‍යයේ ලස්සන්ට ලතින් වචනේ ඔස්සේ හෙබ්‍රව් භාෂාවෙන් කැඩිලා ඇවිල්ලා කියනවා The Feast of Epiphany. Epiphany කියන වචනේ අර්ථය තමයි ජේසු ලොවට ප්‍රකාශ වුණා නොහොත් ප්‍රත්‍යක්ෂ වුණා කියන කාරණය. අද පළමුණ කියවීම තුල ක්‍රිස්තු වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවව මුදවාගෙන පැමිණීමත් සමග ඒ අයගේ ස්වාමින් වහන්සේ වේ පිළිගත් ආකාරය ප්‍රකාශ වුණා. දයන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවට ප්‍රත්‍යක්ෂ වුණ හැටි පළවෙනි කියවීමේදී අපි ඇහුම්කන් දුන්න ප්‍රේමවන්තේනි. එසේනම් ජේසු ලෝකෙට මොනා කියලාද ප්‍රත්‍යක්ෂ වුණේ මේ රජුන් හරහා? සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා මේ රජවරු ජේසුව නමස්කාර කරන්නෙද්දී තෑගි තුනක් ගේනවා. මොනාද ඒ තෑගි? රත්තරන්. අපි කියනවා ගෝල්ඩ් කියලා. ඒ වගේම අරන් එනවා තුවරලාම. ඊළඟට ෆ්‍රැන්කින්සන්
ගන්ධ රස මේ පඬුරු ත්‍රිත්වය අරන් එනවා ඔබට පේනවා මම සුද්ධෝ අල්තාරෙට මේ තිදිනාව රැගෙන ඇවිල්ලා තිබෙනවා සුද්ධෝ බයිබලේ නැති වුණාට සභාවේ ජනප්‍රවාදයේ තුල මේ අයව ලස්සන නම් වලින් මෙයාගේ ගතිගුණත් එක්ක ආපු රට දේශ දේතාන්තර එක්ක මේ අයව හඳුන්වනවා එතකොට මතක තියාගන්න ඕනේ මෙයාගේ නම තමයි මෙයා තමයි මෙල්කියෝ කියලා කියන්නේ මෙයාට මෙල්කියෝ කියන්නේ මෙයා වයසයි මෙයාට ඩට් නැ කතා කරන්න බැහැ ඒ හින්දා මතක තියාගන්න ඕගොල්ලෝ මේ සුඩු රැවුල තියෙන මගේ නම තමයි මෙල්කියෝ මෙල්කියෝ කියන මම තමයි ජේසුට රත්තරන් ගෙනාවේ ගිල බලන්න ඔබේ ගෙදර ගවලන තුල සුදු පාට රැවුලක් තියෙන රජතුමෙක් ඉන්නවා ගවලනේ ගව මඩුවේ එයාගේ නම මෙල්කියෝ එයා ගෙනාවේ ජේසුට මොනාද රත්තරන් ඊළඟට අනිත් රජතුමාව ගත්තොත් මෙයාගේ නම තමයි බෙල්තසාර් බෙල්තසාර් අපි වගේ අරාබි කරේ ඉඳලා වා කියනවා බෙල්තසාර් කළුයි ඒ වගේම බෙල්තසාර්ගේ ඇඳුම කොළ පාටයි ඒකයි විශේෂත්වය බෙල්තසාර්ගේ බෙල්තසාර් හොයාගන්න පුළුවන් ගෙදර ගිහිල්ලා ගවලනේ බලන්න එතන ඉන්නවනම් කළු මිනිස්සෙක් අපි කියනවානේ සිංහල අපිත් කළු සිංහලයා ආ අරාබි කරයේ ඉඳලා ආපු මෙයා බෙල්තසාර් එතකොට මෙයාව හොයාගන්න ලේසිම ක්‍රමේ තමයි ඔබව මතක තියාගන්න එහෙනම් දැන් අපි පළවෙනි ජතුමා කවුද මෙල්කියෝ ඊළඟ ජතුමා කවුද බෙල්තසාර් බෙල්තසාර් තමයි ජේසු ගාවට ගෙනාවේ මොනාද තුවරලා රැගෙන ආවේ ඊළඟට ඉන්න රජතුමා මෙයාවට සමහර අය හඳුන්වනවා කැස්ප කියලාත් කියනවා ගැස්පර් කියලාත් කියනවා මොකද්ද කැස්පර් හරි ගැස්පර් හරි කියලාත් කියනවා මෙයා තමයිලු ඒ රජතුන් කට්ටුවේ හිටිය තරුණම රජතුමා දැන් මේ පල්ලිය දිහා බැලුවම මට හිතෙනවා මමත් නිකන් ගැස්පර් වගේ කිය තරුණම රජතුමා කියලා ඔව් ප්‍රේමවන්තේ මෙයා තමයි ක්‍රිස්තුස් වහන්සේ ගාවට රැගෙන ආවා කියන්නේ ගන්ධ රස දැන් අඩුම තරමේ ඔබ අහලා නැතිව ඇති මේ අයගේ නම් තුන අද ගෙදර යද්දි ඔබේ පුංචි ගෙදරින දුවල පුතාලට කියලා දෙන්න රජතුන් කට්ටුට නම් තුනක් තියෙනවා වයසෙම ඥාකිම කියා තමයි මෙල්කියෝ කියලා කියන්නේ කියලා ඊළඟට කළු එක්කෙනා තමයි බෙල්තසාර් කියලා කියන්නේ තරුණම කෙනා පුතේ අපේ පොඩි ෆාද වගේ තරුණම කෙනා තමයි ගැස්පර් එහෙම නැත්නම් කැස්පර් කියලා කියන්නේ කියලා එහෙනම් ප්‍රේමවන්තේනි මං කුව මේ තුන් දෙනා දැන් පඬුරු තුනක් ගෙනාවා මේ පඬුරු තුන නිසා තමයි ජේසුව ලෝකෙට ප්‍රත්‍යක්ෂ වුනේ මෙල්කියෝ වයිශක රජතුමා ජේසුට රත්තරන් අරන් ආවේයි ජේසු මුළු ලෝකෙම රජතුමා කියලා කියන්නට ඒ කාලේ රජෙක් ඉපදුනොත් තමයි රත්තරන් අරන් එන්නේ විශේෂ උපතක් සිදුනා කියලා දැනගත්තේ කොහොමද මේ තුන් දෙනා පායපු තරුව නිකන් තරුවක් නෙමෙයි ප්‍රේමවන්තේනි වල්ග තාරකාවක් එහෙනම් මේ රජතුමා ජේසුර රත්තරන් දීම තුල මුළු ලෝකෙටම කිව්වා ක්‍රිස්තුස් වහන්සේ නිකං බිලින්දෙක් නෙමෙයි රජෙක් ඉපදිලා තියෙන්නේ කියන ඒ කාරණය මෙල්කියෝ රත්තරන් දීම තුල ක්‍රිස්තුස් වහන්සේ මුළු ලෝකෙම රජෙක් කියලා ප්‍රත්‍යක්ෂ කළා මේ රජතුමා එහෙම නැත්නම් ශාස්ත්‍රවන්තයා ඊළඟ කාරණේ අපි ගත්තොත් එහෙම තුවරලා කියලා කියන්නේ ප්‍රේමවන්තේනි ඇත අතීතයේ ගහක පට්ට වලින් ගනු ලබන ඒ කාලේ තිබ්බ මිනි එම්බාම් කරන්න භාවිතා කරපු අමුද්‍රව්‍යයක් හිතලා බලන්න ඇයි මේ අය මේ මිනි එම්බාම් කරද්දී මේ සුවඳ ගහන ද්‍රව්‍යයක්
අර ගවලනේ ගව ඔරුවේ ඉන්න චූටි බිලින්දෙක් ගාවට ගෙනාවේ ඒ තුල මේ අය මුළු ලෝකෙටම ප්‍රකාශ කළා ක්‍රිස්තුස් වහන්සේගේ මරණේ උත්ථානය උන්වහන්සේ මරණය ජයග්‍රහණය කරනවා කියන දේ මුළු ලෝකෙටම ප්‍රත්‍යක්ෂ කළා අවසානයේ ගන්ධ රස සුගන්ධ ගන්ධ මොනවාද මේ ගන්ධ රස කියලා කියන්නේ දැන් මමත් පූජාවට කලින් ළමයා ගෙනාව දුම් පෝච්චිය ගන්ධ රස ටිකක් දාලා අල්තාරේ වටේට ඇල්ලුවා දැන් ඔගොල්ලෝ හිතලා බලන්න මොනවාද ගන්ධ රස කියන්නේ එහෙනම් කට්ට කුමං ජල් ඇයි මේ ජේසු ගාවට කට්ට කුමං ජල් අරන් ආවි ප්‍රේමවන්තීනි ඉපදිච්ච චූටි දරුවෙක්ට මොකටද කට්ට කුමං ජල් දැන් ඕගොල්ලෝ චූටි බබෙක් කරන්න යනො නම් මොනවද අරයන්නේ අද කාලේ නම් ඕඩිකොලොන් පවුඩර් පැම්පර්ස් ඕව තමයි අද කාලේ කට්ටිය අරයන්නේ එතකොට මේ ඇයි මේ චූටි ළමෙක් ගාවට කට්ට කුමං ජල් ගෙනිච්චේ ඒ ගෙනිච්ච ප්‍රේමවන්තීනි මේ ගැස්පර් එහෙම නැත්නම් කැස්ප කියන මේ තරුණ රජතුමා ජේසු ගාවට කට්ට කුමං ජල් අරන් ගියේ ක්‍රිස්තුස් වහන්සේ සැබෑ පූජකයා උත්තම පූජකයා කියලා කියන්නට ඇත් අතීතේ පුරාණ ගිවිසුමේ රජුන් ගෙනල්ලා දෙපළු කළ රුධිරයේ ගලාගෙන යන්නට සැලැස්සුවා ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කඳුමුදුනේ කුරුස ගසේ දෑත් දෙපසට විහිදා උන්වහන්සේගේ ශරීරයේ ශ්‍රී රුධිරයේ ගලා යන්නට සලස්සලා අපගේ පාපයන්ට ක්‍රිස්තුස් වහන්සේ පූජකයාද පඬුරද වෙලා ජීවිතය ඔප්පු කළා එහෙනම් මුළු ලෝකෙටම රජතුන් කට්ටුව ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ කළා ක්‍රිස්තුස් වහන්සේ සැබෑම පූජකයා කියන කාරණේ ප්‍රේමවන්තේනි දැන් මේ තුලින් අපිට දෙන වහන්සේ දෙන පණිවිඩය කුමක්ද රටක රජෙක් ඉන්නවා නම් ඒ ජනතාව ඒ රජගේ නීති රීති වලට අනුව රජ කියන විදිහට ජීවත් වෙන්න ඕනේ ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඔබේ ජීවිතේ රජෙක් කියලා පිළිගන්නවා නම් ප්‍රේමවන්තේනි ජේසු කියන විදිහට ජීවත් වෙන්න හරි මලේසි එහෙනම් ඔබත් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නවා නම් සැබෑ පූජකයෙක් කියලා පූජාවට ආවහම සමහර අය ඉන්නවා පූජාව බලන්න එන අය එයා ඉස්සරහටම ඇවිල්ලා ඔක්කොටම ඔළුව වනවන ඉන්නවා සවස් සමහර අය ඉන්නවා පූජාවට අහන්න එන අය ඕන තැනක ඔහෙ ඉඳගෙන පුළුවන් විදියට පූජාව විතරක් අහලා ජේසුව චුක් ගාලා ලබල ටුක් ගාල අනිත් පැත්තේ ගේට්ටුවෙන් ගෙවල් වලට යනවා. එහෙම බෑ. පූජාවට ඔබගේ සහභාගීත්වය තියෙන්න ඕනේ. ඔබ ජේසුව පිළිගන්නවා නම් ඔබගේ ජීවිතේ සැබෑ පූජකයා විදිහට පියතුමා ජේසු දෙද්දි ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය කියලා හැම වෙලෙම පූජාවේ ඔබ කියන වචනේ ආමෙන්. ඒ කියන්නේ පියතුමත් එක්ක ඔබ පිළිගන්නවා පියතුමා කියන හැම වාක්‍යයකම හැම යාඥායකම අවසානයේ තුල. එහෙනම් ඔබ සැබෑ සහභාගීත්වයක් තියෙන්න ඕනේ දිව්‍ය පූජාවට. එහෙනම් අනිත් පඬුර තුල මොකක්ද අපේ ජීවිතේ දෙන පණිවිඩේ? කතෝලිකයන් වන අපි පිළිගන්නට අවශ්‍යයි අපගේ ජීවිතය මරණයෙන් අවසන් වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ මරණය ජයගත්තා. ඒක රජතුන් කට්ටුවද ප්‍රත්‍යක්ෂ කරා ලෝකෙටම ඒ ගිනත් දුන්න තුවරලා තුල. එහෙනම් මරණින් මතු ජීවිතයක් අපිට තියෙනවා. එහෙනම් අපි ජීවත් වෙන්න ඕනේ මේ ලෝකයේ තුල ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් වෙන්නට උත්සාහ කරමින් ආමෙන් විශ්වාස ලක්ෂණය සඳහා සියලු දෙනාම නැකිට සිටින්න එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි ආසහ පොළවද පෙළෙනු පෙළෙන් සියල්ලද මවා වදාළ සියලු බැලදී පියලන් කෙරෙහි විශ්වාස කරමි දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රානන්ද එකම ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි උන්වහන්සේ සෑම කල්දම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක ජනිත වූ නමුත් මවුන් නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වය ඇතුව උන්වහන්සේ වැඩ සිටින සේක
උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝදේශාද අප ගැලවීම උදේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නේ මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අපෝදේශා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගැසුණු ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරන ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වන දා උත්තාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියනන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසුන් මගින් කතා කළසේක. අපෝස්තුලරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපගේ පොදු අවශ්‍යතාවයන් උදෙසා අපි ආඥා කරමු. විශ්වාසකින්ගේ විශ්වාසකින්ගේ යදොම් ඔබගේ පිළිතුර ස්වාමිනී අපකරණ යාඥා සාවදාල මැනව. ස්වාමිනී අපකරණ යාඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ මිදි උයනේ සේවය කරන සුදතුම් පියතුමන් ඇතුළු පූජක පැවදි සැම ආශිර්වාද කර ඔවුන්ගේ කාර්යයන් ශුද්ධවත් ලෙස ඉටු කිරීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය ලබා දෙන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, ජේසුස් වහන්සේ කරණ කොටගෙන ලැබූ ඒ මහිමාන්විත ගැලවීම හේතුවෙන් ලැබෙන්නා වූ සමාව, ප්‍රීතිය හා සාමය අත්කර ගන්නට සකල ලෝකවාසී සැමට අවශ්‍ය ශක්තිය ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, උදා වූ මේ නව වසරේ අප සියලු දෙනා ආසිරි ගන්වා අප හදවත්හි ඇති නැවුම් බලාපොරොත්තු ඔබ වහන්සේගේ දේව අභිමතයට එකඟව ඉටුවන්නට සලසනු පිණිසද ස්වාමිනී අපකරණ යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි, අප රට තුල පවත්නා අසමගිකම් තුරන් කර ඔබ වහන්සේගේ ගැලවීම අයිති කර ගනිමින් යහපත් හෙටක් තුලින් නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා සවදාල මැනව. අපි සුළු මොහොතක් නිශ්ශබ්දව අපගේ පෞද්ගලික ඕනෑපාකම් උදෙසා යාඥා කරමු. එවගේම විශේෂාකාරයෙන් සෙත් FM නාලිකාව ඔස්සේ මිදිවියාගෙට සම්බන්ධ වන නිවෙස්වල ඔත්පලව සිටින රෝගී වී සිටින ඒ වැඩිහිටි දෙමාපියන්වද වැඩිහිටියන්වද අපි සිහිපත් කරමු. මේලු සිලුදී අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. Pura
සහෝදරනි මාගේ සහ ඔබගේ ආගිය සුළුබැයි දෙවියන්ට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක්වත් වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුද්ධ සභාවටත් ප්‍රයෝජනෙ වන සඳහාද ඔබගේ හස්වලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා සුළු දිනා නැගිට සිටින්න देवी स्वामी ओबगे जनता ओबड पुदन मे पुद पांडु पिलिगत मेनव कुमाकेंद्यत अप पुदन्ने रत्तरां तुवरला सह सुवंदलाटु यान लौकिक देनोव एमागिन इंगिवन मे आगेदी पुदनु लब अप दिव्यमय आहारे बावट पत्वन ज्येष्ठ स्वहंसेम वन निसाय अनहंसे सधर्म वेड सिटिन सेक रजकाम करन सेक आमेन ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි පරිශුද්ධ පියාණෙනි සුලබති සදාතන දෙවි ස්වාමිනී සෑම කලිද සෑම තැනිද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැලවීම දායකය අද දින ඔබ වහන්සේගේ ඒකචාතක පුත්‍රයාණන් මගින් සදාතන ගැලවීමේ සැලැස්ම එලිදරව් කරමින් මානව සංහතිය ආලෝකමත් කළසේක ඔනහස්සේසි අමරණීය භාවේ නව ආලෝකයෙන් අපට නව ජීවනයේ දානය කළසේක එහින් සුරසේනා සමූහේ නිරන්තර සාදුනාදයට අපගේ ගීතරාවේ කරමින් ඔබගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය ආසත් පුලවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ ස්වර්ගයේහි ජයශ්‍රී වේවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමාණෝ වාග්යවත්ය ස්වර්ගයේහි ජයශ්‍රී වේවා ස්තෝත්‍ර යාගික පිළිවෙත සඳහා හැකි සෑම කෙනෙක්ම දනගසන්න එසේ ස්වාමිනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය ඒහෙන් ඔබගේ ආත්මයාණන්ගේ අනුභවයෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මෙන්න ආයිදිමු අපේසේ යදුණියේ මේ පඬු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේ ස්තුති පුදමින් ඒ කඩාසු කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි रात्रि भोजने वेलंदु पसो नहंसे सेम कुसलान दरगिन नवत तुति पुदासु किय श्रावके अंट देमिन मेसे वदाल सेक ඔබ සැම මේන්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අබිනව දනන්තුද කිවිස්සුමේ මාගේ රුධිර කුසලානයි පව් කමාව සඳහා ඔබ උදෙසාද සියලු මිනිසයන් උදෙසාද එය වගුරවනු ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න මාගේ ස්වාමිනි අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනී ඔබ වහන්සේ කුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන උසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක
එහින් පියාණෙනිය උන්වහන්සේගේ මරණය දුත්තාය සිහිපත් කරමින් ජිනදායක පූපද ගැලමදායක කුසලානද අපි ඔබට පුද කරමු ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු ස්වාමිනී මුලවේ පැතිර පවත්නා ඔබගේ ශුද්ධ උත්සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රදුගුරු තුමන්ද සකල පූජක පිරිසද සමගෙම සභාව දයාගුණයෙන් පිරිපුණවන්ට සැලැස්සුව මැනව උතාණේ බලාපොරොත්තු ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසෙනන කුස්සියන්ද සිහි කර ඔබගේ ශ්‍රීවත මඩලයේ ආලෝකය වෙත පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද භාග්‍යවත් ඔතුමියගේ දම්පති වූ සුදොජ්ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තුලවරුද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලු ශුද්ධවන්තයන්ද ශුද්ධ වූ ලාසරස් මුනිදුන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තදෝන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි දොහොත් මුදුන් දියුන් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුදාත්මයන්න් හා සමග එක්ක වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා සිටින්න ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වේදේ උපදේශයෙන් පුහුණු වී අපිටතරව මෙසේ යාඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලොව ඉදිරි වේවා අපගේ දිනදා භෝජනය දාවට දාණය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කරමනවද පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සිලෝ හැපතින් අප මුදා ගන්නා මෙන් අපේ මේ ජීවිත කාලයේ සාමෙද මෙන් අපි අයදිමු ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරු පවින් මිදී සිලු කරදරයන්ගෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරන ක්‍රිස් වහන්සේ ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ ඒ වාග්්‍යවත් අපේක්ෂාවෙන් අපි විසින්නෙමු රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුඛිය ශ්‍රාවකයන් අමතා ජේසුස් ක්‍රිස්තු ස්වාමිනී ඔබ වහන්සේ අපේ පාපයන් නොතක ඔබේ සබයි විශ්වාසය සලකා ඔබේ කැමැත්ත පරිදි එම සභාවට සාමය සමග දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ ධර්ම වැඩ වසන සේක රජකම් කරන සේක ආමෙන් ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපේ කිනිකාට සුහද සිතින් සාමය පතමු ඔබට සාමය වේවා ලොවේ පව් හරින දේවාංජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාංජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාංජ බාලකයාණනි අපට සාමය දුන මැනව මෙන්න දේවාච බාලකයානෝ මෙන්න ලොවට ප්‍රත්‍යක්ෂ වුණ රජානන් මරණේ ජයගත් උත්තම පූජකයානන් සැබෑ අජ බාලකයානෝ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලා තපසෙම භාග්‍යවන්තයෝය ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් වෙමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය
स्वामी दरुवनी उबवांसे सत्प्रसादे वेड़ सिटिन बाप मम विश्वास करमी सियलुम वर प्रसाद उबगें लबागन्ट पुलुवन बाप मम अदहा गनीमी मेवन तुरुम ओबट विरुद्धव कल अनदर वलट बोसे विक्षोप वेमी में आदर निसा ओबव सक्रमेंतु आकारें दन्लबा गन्नट नुहकी बेविन आत्मी का कारें मत लबा गन्नट केमती वे बोसे आशा वेमी स्वामी दरुवनी मागे हर्दयट वडिन वासोंदे उबवांसे सबैलेसिन दन्मावित वडियासे सिपाचार कर स्तूति करमी उबट वडियें विन काट वत आदरे नोवेमी ओबगिन किसी कालेक आहक नोवन्नत मत खरुना कल मैनव अभी आज्ञा करमु देवी स्वामिनी ओबगे स्वर्गीयालोकयेन अपट नितर मग पेन्नुव मेनव ओबहांसेगे करुणावेन अपि सहभागी वू मे दिव्य अभिरहस पिरिसुदु सितिन दैनगैन्मट ओबहांसेगे प्रेमय पिलिगन्नट नोकलैल दिव्येन अनुगमने करन्नट अपट वरम दुन मेनव ओबहांसे सदहटम अपगे स्वामीन वहांसे वनसेक आमेन देव आशीर्वाद लागेन मट हिस नम आज्ञा कर स्वामी वहांसे ओब समग वन सेक्वा उबगे पिलतुर आमेन अंधकारे नुब मुदागत तमन वहांसे गे महिमालंकारे करा उब केंदवु स्वामी वहांसे ओब आशीर्वाद कर विश्वासे बलाप्रत्वे प्रेमे ओब स्थिर करन सेक्वा आमेन लोका लोकेमें अद दिन प्रकाशियो क्रिस्तु वहांसे अनुगमने करन ओबहा सहोदर जनतावतर ए आलोके पैतिरवीमट वरम लबेवा आमेन शास्त्रगारिन तरुवक मग पेन्नुवि क्रिस्तु वहांसे वेत पेमिनियाक मेन उन्वहांसे अनु यन ओबगे जीवित अवसानदी उन्वहांसे दनगन्मे भाग्य लबेवा आमेन सियलु बलैति देयन्वन पियानोद पुत्रयानोद शुद्धात्मयानोद ओब आशीर्वाद करन सेक्वा आमेन यन्न सामे रगिन यन्न देवियन वहांसेट स्तोत्र वेवा अवसान गीत खाव गी अंक 405 मातृणी समन्देनो कोलूने
अपिस्तर दिनाम की मुस्सांत कुरुस्या डे आलमीन अपिस्तर अपकलवा देवा अपगे देवी स्वामिनी पितागेत पुत्रागेत स्प्रीतु सांतुगेत नामे आमेन उब सेमट जेसु पिहिताई देन